ඔබ සියලු දිනාගෙන්ම අවසරයි මම මේ යන්න ඉස්සෙල්ලා ඩොක්ටර්ට කිව්වා ඩොක්ටර් මොනසිංහ ඩොක්ටර් හසේරටයි කිව්වා මේ මිනිස්සු ෂෆල් එකකට දන්නේ නැහැ කියලා එතකොට මේ දෙන්නම කිව්වා එහෙම වෙන්නේ නැහැ කියලා ඉතින් කොහොම වුණත් මගේ යුතුකමක් තිබෙනවා මේ කාල සීමාව තුළ ඔබතුමන්ලා මට හදවතින් ලබා දීපු සහයෝගයට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්න මං හිතනවා මං එනකොට අමාත්‍යංශයට ඔබතුමන්ලා අනේ මේ ගැණි චුත වෙලා ගියා නම් හොඳයි කියලා කවුරුවත් හිතුවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ මොකද අපි ඔක්කොම එකට වැඩ කළේ ඉතින් ඒත් unexpected මොහොතක මේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යංශය මට බාර දීලා තිබුණා මං එතෙන්ට යනකම්ම ඇත්තටම මං දැනන් හිටියෙත් නැහැ මේ මාරුවීම සිද්ධ වෙනවා කියලා කොහොම වුණත් ජීවිතේ හැමදේම සතුටින් බාර ගන්න ඕනේ ඒක තමයි අපි තේරුම් ගත්ත දේ අටුවා කතාවක තියෙනවා රජ්ජුරුවයි පුරෝහිතයයි ගමනක් යනකොට රජ්ජුරුව දුන්නෙන් විද්දලු මුවෙකුට කවදාවත් එහෙම ඉලක්කේ වරදින්නේ නැහැ වැරදුනාම පුරෝහිතයාගෙන් ඇහුවලු ඇයි මට මෙහෙම වුනේ කියලා ස්වාමීනි වෙන්නේ හොඳට කියලා කිව්වා ඊට පස්සේ තව ටිකක් දුර යනකොට ආයෙ මුවෙකුට විද්දා ඒකෙත් ඉලක්කේ වරදිලා ගන්න බැරි වුණා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා පුරෝහිතයාගෙන් අහපම් පුරෝහිතයා ඒත් කිව්වලු ස්වාමීනි වෙන්නේ හොඳට කියලා තව ටිකක් කල් යනකොට මේ රජ්ජුරුවන්ගේම කඩුවෙන් එයාගේ ඇඟිල්ල කැපිලා ඇඟිලි කුරුකක් වෙන් වුණා ඇයි මෙහෙම වෙන්නේ පුරෝහිත කියලා අහුවම් ස්වාමීනි ඕක කැපුණෙත් හොඳට කියලා කිව්වා. ඉතින් ඒ ගමන් රජුරන්ට කේන්ති ගිය පාර අර පුරෝහිතයා වලට දාලා. රජුරෝ යන්න තියෙන පාරේ නැතුව අනිත් පැත්තට ගියා. ගියාම අහුණාලු මේ ගෝත්‍රික කණ්ඩායමක් ඉන්න තැනකට වැටුණා. වැටුණාට පස්සේ මේ ඒ කට්ටිය බිලි පූජාවක් හොයාගෙන හිටියලු මිනිස්සෙක්. ඉතින් ඒ අයගේ කණ්ඩායමේ නොවන කෙනෙක් නේ අරගෙන කියලා රජු රෝන්දට නාවල බිලි පූජාවට ගෙනිච්චාන. ගෙනිච්චාන් දැන් බිලි පූජාව දෙන්න හදනකොට සම්පූර්ණ මිනිස්සෙකුයි බිලි පූජාවට ඕනි දැන් මෙයාගේ ඇඟිල්ලේ කැල්ලක් නැහැ. ඉතින් ඒ ගමන මෙයාව අතෑරියලු. උඹ සම්පූර්ණ මිනිස්සෙක් නෙවෙයි. ඒ ගමන රජු රෝ කල්පනා කළලු මට පුරෝහිතයා කියපේක ලොකු දෙයක් නේ. මේ වෙන්නේ හොඳට කියලා කිව්වනේ. මම පුරෝහිතයා වලට දාපු එක අපරාධේ මගේ ජීවිතේ බේරුනේ ඇත්තටම ඇඟිල්ල කෑල්ලක් කැපිච්ච හින්දානේ කියලා රජුරෝ ආපහු අතෑරියට පස්සේ බොහොම වෙහෙසමාරුවෙන් හොයාගෙන අර වල හොයන තැනට ගිහිල්ලා පුරෝහිතයා උඩ අරගෙන කිව්වලු සමා වෙන්න මට ඔබතුමා ගැන මම වැරදියට හිතුවා කියලා ගත්තා ඔබතුමා මට කිව්වා මෙහෙම ඇඟිල්ල කැපුණා කියලා ඒකට ඒක උනේ හොඳට කියලා මට කේන්ති ගියා මම වලට දැම්මට සමා වෙන්න කියලා ඒකන පුරෝහිතයා කවලු රජතුමනි මා වලට දාපු එකත් ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා මොකද ඔබතුමාත් එක්ක මම ගියා නම් එම ඇඟිල්ල කැපපු මනුස්සයා සම්පූර්ණ විනියක් කරනකොට මමයි බිලි පූජාවට පත් වෙන්නේ ඉතින් ඒක නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපි හිත හදාගමු වෙන කරන්න දෙයක් නැහැ නමුත් මට ඇත්තටම යම් දුකක් තියෙනවා ඔබතුමා මොකද ඇත්තටම මෙතන ඉන්න සියලු දෙනාත් එක්ක මම වැඩකලේ බොහොම සතුටින් පිරියෙන් කවදාවත් මේ අමාත්‍යංශයට එනකොට අනේ ඇයි මට මෙතෙන්ට එන්න උනේ මේ මිනිස්සයා කියලා අපි හිතුවේ නෑ. ඒ වගේම මට හිතින් මුයින් බැන බැන කවුරුත් එහෙම ගියා කියලා මං ඒ කියන්නේ හිතින් හෝ මුයින් නොබැන හිතින් බැන බැන ගියා කියලා මං හිතන්නේ නෑ. ඉතින් අපි සියලු දෙනාම සාමූහිකව ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදය. අපි ගත කරේ ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදය. ඉතින් විශාල වේසක් ගත මං ඔබතුමන්ලගෙන් ඉල්ලා සිටින්නේ අලුත් තැමතුමාටත් ඒ සහයෝගය ලබා දෙන්න. මේ අල්ලගෙන ගියා වගේ මම තවමත් කියන්නේ තව සති 4ක වගේ කාලයක් අපිට තියෙන්නේ දැනට 154කට අපි වැක්සිනේෂන් එක දීලා තියෙනවා ෆස්ට් ඩෝස් එක සෙකන්ඩ් ඩෝස් එක 154කට වැටෙනවා කියන්නේ තව සති 4කින් අපිට මේ රට බේර ගන්න පුළුවන් ඉතින් ඒක එංගලන්තයේ අද මාස් නැතුව යන්නේ 154කට 56කට වැක්සින් දීලා ඉතින් මම දීර්ඝව කතා කරන්නේ නැහැ නමුත් මගේ ගෞරවය ඔබ සියලු දෙනාටම පුද කරන්න ඕනේ.